ත්‍රිරෝදරත හිමියන් පාසල් වෑන් රථ නිමෝ බට්ටෝ වෑන් ටැක්සි බස් මේ වගේ කල්බදු ක්‍රමයට ලබාගත් සියල්ලම ලීසින් වාරිකා පොලී ගෙවීම මාස 6කට අත්හිටවන්නට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය පූර්ණ ලෙස අනුමැතිය ලබා දුන්නා. ඒ නිසා මේ වාණිජ බැංකුව වලින් මූල්‍ය ආයතන වලින් කල්බදු සමාගම් වලින් කියන ක්ෂේත්‍ර තුනෙම් ලීසින් අරන් තියෙනවා නම් ඒ ලීසින් වල වාරික පොලී ගෙවීම මාස 6කට අත්හිටවනවා. බැංකුවල ණය සහනය ඇත්තටම දුන්නද? පහුගිය දවස්වල කොරෝනා වසංගතයත් එක්ක රජය විසින් නිවේදනය කර ලීසින් සහ ණය සඳහා මාස 3 සහ මාස 6 වගේ කාලයන් වලට ණය සහනයක් දෙන්න කියලා. ඉතින් මේක ගැන සඳහන් කළා මම YouTube එකේ community එකේ post එකක් දැම්මා ණය සහනය ඇත්තටම ලැබුණද කියලා. ඒකෙදි වැඩිම ප්‍රමාණයක් 70%කට වඩා වැඩිපුර කියලා තිබ්බේ ණය සහනය ලැබුණේ නැහැ කියලා. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ණය සහනය ලැබුණේ නැති අපේ හිතවත් මිත්‍රයන් වෙනුවෙන්. මොකද බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන විසින් ණය සහනය ලබා දෙන්න කියලා කියලා තියෙද්දි ණය සහනය ඇත්තටම පාරිභෝගිකයන්ට ලබා දුන්නේ නැහැ. මම අද මාත් එක්ක හම්බුණු හිතවතුන් එක්ක කතා බහ කරා. සමහරුන්ට කිව්වා මේ ණය සහනය ලැබුණේ නැහැ. දිගටම පොලි අය කිරීම ණය වාරික ලබා ගැනීම මේව දිගටම සිද්ධ වුණා. බැංකුවල නම් එක්කම මට කිව්ව මෙන්න මේ බැංකුවේ මෙන්න මේ විදියට තමයි උනේ. සමහරුන්ට ණය සහනය ලැබිලා තිබිච්ච අයත් හිටියා. ඒක නිසා මම Facebook එකේ බලද්දි ලීසින් සහ ණය සහනය ලැබුණේ නැති අයගේ සංසදයක් හදාගෙන තියෙනවා. ඉතින් මේකෙදි තියෙන්නේ මේ post මම ඒකේ post එකක් දාන්න. මේකෙදි තියෙන්නේ ණය සහ ලීසින් සඳහා සහනය ලැබුණේ නැති මිනිස්සු Facebook එකේ group එකක් හදාගෙන ඔවුන්ගේ ණය සහනය සඳහා ලොකු කතාබහක් සමාජය තුළ ඇති කරපු team එකක් ඉන්නවා. ලීසින් සහ ණය සඳහා පහසුකම් ලබා නොදින්නු මූල්‍ය ආයතන මොනවද? ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝ එකට comment කරන්න ඔබගේ ණය සහ ලීසින් සඳහා සහනය ලබා නොදුන්නු මූල්‍ය ආයතන මොනවද? ඒ ණය ලබා දීපු මූල්‍ය ආයතන වල ණය වාරිකය හෝ ණය මුදල සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔබට ඔබේ බැංකුවෙන් එහෙම නැත්නම් අනිකුත් ලීසින් කම්පැනි වලින් මොනවද කිව්වේ කියලාත් මේ වීඩියෝ එකට comment කරන්න පුළුවන්. ඉතින් ඔයාලට වැඩිදුර විස්තර අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ ඉදිරි වීඩියෝ එකක් අපි අරගෙන එන්නම්. ඇත්තටම මේ බැංකු සහ මූල්‍ය ආයතන විසින් පාරිභෝගිකයන්ට මේ ණය සහනය ලබා නොදුන්න හේතුව සහ පාරිභෝගිකයන් ඒ ඉල්ලුම් කරද්ද පාරිභෝගිකයන් ඒ ඉල්ලුම් කරාද එහෙම නැත්නම් පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බලද්දි මේක පාරිභෝගිකයන්ට දිය හැකි සහනයක්ද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් දැන්මම කමෙන්ට් කරන්න ඔබගේ බැංකුවෙන් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයෙන් ඔබට මොනවද කිව්වේ මේ ණය සහනය ලබා දෙන්න බැහැ කියලා කිව්වේ ඇයි කියලා මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඉතින් අපි දැන් ගිහින් බලමු Facebook එකේ තියෙනවා ලීසින් සහ ණය සහනය ලබා ගැනීම සඳහා එකතු වුණගේ සංසදයට ගිහිල්ලා මොවුන් මොනවද කියන්නේ මොවුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් මේ group එකේ නම තමයි ලීසින් සහ ණය වාරික මාස 6කට අත්හිරීමට රජයට බල කරන්නන්ගේ සංගමය කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ මොන වගේ post කිහිපයක්ද දාලා තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රශ්න මොනවද? මේ ණය සහනය ඇත්තටම ලැබුණ අය කවුද? ඒ ලබා දුන්න මූල්‍ය ආයතන මොනවද කියලා. ඉතින් මේකේ post එකක් තියෙනවා පොඩි හරි හිතට දැනෙන සහනයක් ලබා දීපු ලීසින් ආයතන මොනවද? සහනය මොකක්ද? ඉතින් ඒ වගේම තව තියෙනවා රජය විසින් මාස 6ක දීපු සහන කාලය ඉවර වෙන දවසට මාස 6ෙම සල්ලි එකවර ගෙවන්න ඕනි කියනවා. කොච්චර අසාධාරණයක්ද මේක? සියලු වාරික එකවර ගෙවන්නලු. ඒ වගේම තව post එකක් තියෙනවා ඇඳිරි නීති කාලේ finance ගෙවන්න බැරි වුණේ අපේ වරදකින් නෙවෙයි ඇඳිරි නීතිය නිසායි. ඒ නිසා කිසිම විදියකින් ඒ කාලයට අදාළ දඩ පොලි ගෙවීම සිදු කරන්න එපා කියලා තවත් සමහරු post කරලා තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා letter එක බාර දුන්නේ නැති අයට සහනයක් දෙන්න බැහැලු. අපිට ගෙවල් ඇතුලේ ඉඳලා finance වලට සල්ලි දාන්න කොහෙන්ද සල්ලි? ඒ වගේ කතා කිහිපයක් තියෙනවා. ඒ වගේම කාට හරි නිල වශයෙන් දැනුම් දීමක් ලැබුණද ලීසින් සහනය දීම ගැන කියලා තියෙනවා. ඒ වගේම එක්තරා ලීසින් ආයතනයක් මාස 3යිලු සහනය දෙන්නේ ඒකටත් දඩ පොලිය 43000ක් එකතු කරලා කියලා තියෙනවා. ඒ වගේම තව post එකක් තියෙනවා සමහර ලීසින් ආයතන දෙන්නේ මාස 2යිලු ඒකත් දැන් ඉවරලු. මිනිස්සු තාම රස්සාවවත් පටන් අරගෙන නැහැ. තාම කෝල් කරේ නැහැ. මට නම් මොකක්ද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. කවුරුවත් දැන් කතා කරන්නේ නැහැ ඒ ගැන කියලා. ඉතින් ඒ සම්බන්ධව ගොඩක් අය YouTube එකට වීඩියෝස් දාලා තිබ්බ මේ ලීසින් සහනය සම්බන්ධව සහනය ලැබුණේ නැති අය.
ඉතින් අපි කතා කරෙත් අද අපි පාරට ගිහිල්ලත් බැලුවා මිනිසුන්ගෙන් අහන්න මේ වගේ ලීසින් සහනය සහ ණය සහනය ඇත්තටම ලැබුණද කියලා. ගොඩක් මිනිස්සු කතා කරන්න කැමති වුණෙත් නැහැ මොකද ඒ තරම් මිනිස්සු හිතෙන් මානසිකව වැටලා ඉන්නේ මොකද තම සමහරුන්ගේ රස්සාවල් නැති වෙලා තිබ්බා තවත් සමහරුන්ගේ ත්‍රිවිල් දුවනවා නම් ත්‍රිවිල් දුවන අයගේ සම්පූර්ණම හයර් ටික නැති වෙලා තිබ්බා දැන් මේ වෙද්දි ත්‍රිවිල් එකේ වාරිකේ තියා දවසේ කුලියවත් හොයාගන්න බැරි තත්යකට පත් වෙලා තිබ්බා ඒ වගේම පොඩි පොඩි කඩවල් වල සාමාන්‍යයෙන් පොඩි ලෝන් ගත්ත මිනිස්සුත් හිටියා කඩකුලිය ගෙවා ගන්න විදියක් නැතුව ඉතින් මේ ගැන සමාජයේ ලොකු කතාබහක් ලක් වෙනවා ඉතින් අද අපි කතා කරේ මේ වීඩියෝ එකේ ලීසින් සහ ණය සඳහා වාරික නොක් ගෙවන්න වෙලා තියෙන ඒ කියන්නේ ලීසින් සහනය ලැබුණේ නැති අය වෙනුවෙන් ඉතින් ඔබටත් පුළුවන් ඔබේ අදහස මේකට කමෙන්ට් කරන්න අපි ඉදිරි වීඩියෝ එකකදී නැවත මේ ගැන වැඩි දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගින් එන්න ජය වේවා।